kitchen bana hemo mona wenda wage ma godak kadarin ekathu karagana thin godak katha karanna thoth balumu hinan ada hadaganne monada kiyala e wage ma hadaganna monada ona wenne kiyala metana man aragena thiyeno bilunu aran thiyene gram 450k wage kapa gannukota wala kapa ganna me wage godak heenimata e wage ma digata samanya seen sambola walata kapa ganne e widiyata nisa maath e widiyata kapa gatta thama metana aran thiyeno siyambala siyambala man aran thiyeno atta samanya 7k wage ඔයාලට ටිකක් ඇඹුල් රස අඩු කරගන්න ඕන නම් සියඹලා ටිකක් අඩු කරගන්න. සීනි මං අරන් තියෙනවා මේ සැහැඳි හතරක්. සීනිත් ඔයාලට රස අඩු වැඩි කරගන්න පුළුවන්. කරාමිනිටි මං අරගෙන තියෙනවා පහක් වගේ. මෙතන මං අරන් තියෙන්නේ එනසල්. එනසල් මං අරන් තියෙන්නේ කුඩු. සාමාන්‍ය මං අරන් තියෙනවා තේ හැඳි එකක් වගේ. ඔයාලට සාමාන්‍යයෙන් එනසල් ඇට ගන්න ඕන නම් එනසල් ඇට හතරක් පහක් වගේ ගන්න. කුරුඳුත් මං අරන් තියෙනවා මේ වගේ. සාමාන්‍යයෙන් තේ හැඳි භාගයක වගේ කැල් ටිකක් අරන් තියෙනවා. කරපිංච මං අරන් තියෙනවා සාමාන්‍යයෙන් අහුරක් වගේ අරන් තියෙන්නේ. ඔයාලට රම්පේ තියෙනවා නම් රම්පෙත් ගන්න. මෙතන මං අරන් තියෙන්නේ කැරමිරිස්. කැරමිරිස් මං අරන් තියෙනවා මේ සැහැඳි හතරක්. ලුණු මං අරන් තියෙනවා ලුණු ඔයාලට රස අනුව දා ගන්න පුළුවන්. තෙල් මෙතන මං අරන් තියෙනවා සාමාන්‍යයෙන් කෝප්ප කාලක් වගේ කාලකට වඩා චුට්ටක් අඩුවෙන් වගේ. ඉස්සලාම අපි ලුණු ටික කපා ගත්තට පස්සේ මේ වගේ හොඳට මේ ටික පොඩි කරලා කෑලි වෙන් කර ගන්න ඕනේ. මොකද එකට එක එකතු වෙලා තියෙද්දී ඒක ලස්සනකුත් නැහැ. ඒ නිසා මේ වගේ හොඳට මේ ටික මිශ්‍ර කරලා කෑලි කෑලි වෙන් කර ගන්න ඕනේ. ලුණු ටික මම දා ගන්නවා මේ වගේ ටිකක් ලොකු බෝල් එකකට. ඔයාල ලුණු ගන්න ප්‍රමාණය අනුව අනිත් ගත දේවල් අඩු වැඩි කර ගන්න පුළුවන්. මම අරන් තියෙන්නේ ලුණු ග්‍රෑම් 450කට. ලුණු ටිකට මම දා ගන්නවා කැරි මිරිස් ටික. ඒ ටික මම හොඳට මේ විදිහට අනා ගන්නවා. ඔයාලට මේක තව ටිකක් සැර වැඩි කර ගන්න ඕන නම් සැරට කන්න කැමති කට්ටිය ඉන්නවා නම් ඔන්න කැරි මිරිස් ටිකක් වැඩිපුර දා ගන්න පුළුවන්. මේ විදිහට මම ලුණු ටික ඔක්කොම කැරි මිරිස් ටික දාලා හොඳට අනා ගන්න. මම මේ වගේ පොඩි වාදනයකට දා ගන්නවා සියඹලා ටික. ඒකට මම ලුණු ටිකුත් දා ගන්නවා. ලුණු දා ගන්නකොට ඔයාලා මතක තියා ගන්න ඕනේ සීනි සම්බල් එකටයි මේකටයි දෙකටම ලුණු දාගන්න නිසා ලුණු කොච්චරක් දාගන්නද කියලා පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. ඒකට මම දාගන්නවා වතුර ටික. ඊට පස්සේ අපිට බලමු මේ ටික හොඳට අනාගන්න. මේ තියෙන අපි හදාගත්ත සියඹලා මිශ්‍රණය. ඉතින් මේකේ තියෙන ඇට ටික මම අයින් කරගත්තා. මේ වගේ ටිකක් ලොකු pan එකක් මම ලිපේ තියාගත්තා. මොකද ලුණු ටිකක් වැඩිපුර තියෙන නිසා. ඉස්සල්ලා මම මේකට දාගන්නවා තෙල් ටික. තෙල් ටික රත් වෙනකොට මම දාගන්නවා කුරුඳු. කරාමු නැටි ටික එනසල් කුඩු එකට මම දා ගන්නවා කරපිංච ටික. ඒ ටික මේ විදිහට බදුනට පස්සේ මම දා ගන්නවා ලුණු ටික.
ඒකට දැන් මම දා ගන්නවා සියඹලා විෂ ටික. ඔයාලට පේනවා ඇති එන්න එන්න ලූණු ටික ටික පාට වෙනස් වෙනවා ටිකක් මැල වෙනවා. සාමාන්‍යයෙන් ගින්දර තියාගන්න ඕනේ මධ්‍යම රස්නේ. මොකද ගොඩක් වැඩි කරන්නේ නැතුව ගොඩාක් අඩු කරගන්නේ නැතුව. මේ තියෙන විනාඩි 5කට පස්සේ ඉතින් මේ වෙලාවේ ඔයාලට පුළුවන් මේකට සීනි ටික දාගන්න. සීනි ටික දාගත්තාම ටිකක් මේකේ පාල ටිකක් තද වෙනවා. සාමාන්‍ය මේ සීනි සම්බෝලකේ ගොඩක් ටිකක් තද පාටක් ගන්න ඕන නම් ඔයාලට පුළුවන් කෑලි මිරිස් ටික දාගන්න කලින් ටිකක් කබලේ කෑලි මිරිස් ටික බදලා ගන්න. ඉතින් ඔයාලට පේනවාද දැන් සීනි දාගත්තට පස්සේ ටිකක් දුඹුරු පාට ගතියක් එනවා. ඔන්න උඹලකඩ කන කට්ටි ඉන්නවා නම් ඒ කට්ටියට මේකට උඹලකඩ උනත් දාගන්න පුළුවන්. මේක මේ විදිහට හදාගත්තාම ඔයාලට ජීවාණුහරණය කරගත්ත බෝතල් වලුණත් දාලා තියාගන්න පුළුවන්. කල් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට මම තව විනාඩි 6ක් 7ක් වගේ මේ විදිහටම ටිකක් අඩු ගින්දරේ ගින්දර අඩු කරලා වහලා තියාගන්නවා. දැන් ඔයාලට පුළුවන් රස බලලා ලුණු මදි නම් ලුණු ටිකක් දාගන්න. ඉස්සෙල්ලා දාගත්ත ලුණු ප්‍රමාණයත් මතක තියාගෙන. පස්සේ අපිට පුළුවන් වහලා විනාඩි 2ක් වගේ මේක මේ විදිහටම ලිපේ තියාගෙන ලිපෙන් අයින් කරගන්න. ඔය විදිහට තමයි අපි හදාගත්තේ. ඉතින් ගොඩාක් ලේසි හදාගන්න හදර බැලුවත් අනිවාර්යයෙන්ම ෆැමිලි කිචන් FB page එකට වින්ද වගේ මතක ඇතුව ෆොටෝ එකක් එවන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න, subscribe කරන්න ෆැමිලි කිචන් ළඟම තියෙන bell icon එකත් click කරලා. ඉතින් මේ වගේම තවත් රසවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.